මම නීතිඥ සජීව ගුණරත්න උතුරු මැද පළාත් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධිකාරක අද විශේෂයෙන් පණිවිඩ දෙකක් තුනක් රටට දෙන්න තියෙනවා මේ අර්බුදකාරී අවස්ථාවේ රට ගොඩ යාමට විශේෂයෙන් රට ඉන්න තැනින් උඩට ගැනීමට සියලු දෙනාම අපකැප වී වැඩ කරන අවස්ථාවක ගරු ජනාධිපතිතුමාගේ සංකල්ප ඒ වගේම දූරදර්ශී වැඩපිළිවෙලට අපි අධිකරණයේ විතරක් නෙමේ ජාතියක් වශයෙන් භූමිය තුලදීත් අපිට දෙන්න පුළුවන් සහයෝගය ලබා දිය යුතු වෙනවා විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා පසුගිය දිනක ඉදිරිපත් කරා ජනසභා සංකල්පය මේක අලුත් දෙයක් නෙමේ මේක අපේ මුතුන් මිත්තන් පමණක් නෙමෙයි මම හිතන්නේ ලෝකේ රටවල් ගණනාවක් විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගණනාවක සාර්ථකව ක්‍රියාත්මක වෙන සංකල්පයක් මේම සංකල්පය හරහා ගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ රජයේ වියදම් කරන්නේ ජනතාවගේ මුදල්. එතකොට රජයේ වියදම් කරන ජනතාවගේ මුදල් සැබෑ ලෙසම ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට එය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙහිදී මේ ජනසභාවේදී අපේ ගමේ මූලස්ථානයේ ගමේ සියලු ස්වේච්ඡා සංවිධාන නායකයින්ට මේ සංවර්ධනයට ඍජුව එකතු වෙන්න අවස්ථාව හම්බෙනවා. මේක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ඍජු ප්‍රජාතන්ත්‍රවාදයත් එකට ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. මේ අවස්ථාවේදී දැන් පෙර ග්‍රාම නිලධාරීවරයා තනියෙන් කරපු වැඩේ මේ වෙනකොට නිලධාරීන් ගණනාවක් ගමේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ නිලධාරීන් සියල්ල සංවර්ධනයේ දිශානතිය සංවර්ධනයේ ප්‍රමුඛතාවය අර ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් යවුන සමාජ වෙන්න පුළුවන් ක්‍රීඩා සමාජ වෙන්න පුළුවන් මරණාධාර සමිතියේ වෙන්න පුළුවන් වෙනත් කාන්තා සමිති වෙන්න පුළුවන් මේ සියලු දෙනා සමග එක්ව ඒ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන ආකාරය එහෙම නැත්නම් ප්‍රමුඛතාවයේ සම්බන්ධයෙන් කතා කළ යුතු ස්ථානයක් බවට පත් වෙනවා මට පුද්ගලික අත්දැකීමකුත් තියෙනවා ග්‍රාමෝදය මණ්ඩලයේ හරහා මම යවුන සමාජ නායකයෙක් හැටියට ගරු නායකතුමාගේ ඒ කාලයේ තිබුණු විශේෂ වැඩපිළිවෙලක් තරුණයන්ට ඒ අවස්ථාව ලැබුණා ඒ අවස්ථාවේදී ගමේ සමගකර්ධන කටයුත්තේදී එන මුදල ග්‍රාමෝදය මණ්ඩලය තීන්දු කරන ප්‍රමුඛතාවය. ඉතින් මේ ජනසභාව මගින් මම හිතනවා මේකට නෛතික බලයකුත් ලැබෙන නිසා මේක වඩාත්ම ජනතා නියෝජිතය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙන්න පුළුවන් නගර සභා මන්ත්‍රී වෙන්න පුළුවන් එතුමයි ග්‍රාම නිලධාරීවරයා වෙන්න පුළුවන් ගමේ ඉන්න අනෙකුත් ශේෂ්ඨ නිලධාරීන් සියල්ල මම හිතන්නේ එක කාර්යයක් සඳහා එකට එකතු වෙලා න්‍යායාත්මක වගේම ප්‍රායෝගිකව මේ ජනතාවගේ මුදල් භූමිය තුල ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙලක් මේ සංකල්පය හරහා සිද්ධ වෙනවා විශේෂයෙන් මේකට පක්ෂපාත ભેදයක් හිටින්නේ නැහැ අපි හැමදාම වෙන් වෙලා කටයුතු කරනවා පක්ෂපාත ભેද එහෙම නැත්නම් කුලමල එහෙම නැත්නම් වෙනත් ආගමික න්‍යායන් ඔස්සේ මෙතනදී ඒ ස්වේච්ඡා සංවිධානවලට ඉදිරිපත් වෙලා ඒකේ නිලතල ලබා ගන්නේ ඒ ගමේ වැඩිම ප්‍රසාදයක් ලබන අය. එතකොට ඔවුන් විසින් ඒ අවස්ථාවට ඇවිල්ලා ඒ ගමට සිද්ධ විය යුතු දේ පිළිබඳව කතා කරනවා. රාජ්‍ය නිලධාරීන් ඔවුන් එකතු කරගත්ත දත්ත සංඛ්‍යාලේඛනත් එක්ක ඔවුන් තර්ක කරනවා නෑ. ඕක නෙමෙයි මේක වෙන්න ඕනි කියලා. රජයේ ඉහළ සංවර්ධන සැලැස්මත් එක්ක රජය උත්සාහ කරනවා අපේ දිසානතිය තියෙන්නේ මෙතනට සංවර්ධනයේ ගමන් මග යන්න ඕනි මෙතනට. මේ තුනටම එකම තැනකදී මං හිතන්නේ හොඳටම අවස්ථාවක් ලැබෙනවා මේකේ ප්‍රායෝගිකව යමක් සිද්ධ වෙන්න. මොකද ප්‍රමාණාත්මකව සිද්ධ වෙන දේවල් ගැන බොහෝ දේශපාලඥයෝ කතා කරනවා අච්චර කරා මෙච්චර කරා මම මෙච්චර කරලා තියෙනවා. ඒක නෙමේ වැදගත් වෙන්නේ මේකේ ගුණාත්මක භාවය. ඒ වගේ මේ ව්‍යාපෘතිය තියෙන ඵලදායිත්වය. දැන් තමුන්නාන්සේලාත් දන්නවා මං හිතන්නේ මාධ්‍යවලිනුත් විවිධ මෙහෙවර ගම්වල කරගෙන කරගෙන යන්නේ රජයේ කොච්චර සල්ලි වියදම් කරලා කරත් කොහේ හරි නමුත් ඒකේ ප්‍රමුඛතාවයේ දිය යුතු දේවල් වල අඩුපාඩුවක් තියෙන ඉඳ මම හිතනවා මේ ජනසභා සංකල්පයේ ඉතාම සාර්ථක එකක් විශේෂයෙන් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණාත්මක අඩුවීම පිළිබඳව කතා කරනවා නමුත් ඒ හිඩස ඒ භූමිය ඔවුන් තනියෙන් කරපු ඒ හිඩස ජනසභාව එනවත් එක්කම වඩා ඵලදායී විදිහට මම හිතන්නේ රජයේ මුදල් වියදම් වෙන සහ ඒ කටයුතු සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය අපේ මැතිතුමා මේ සංකල්පය ගැන විශේෂයෙන් ධනාත්මකව අදහස් දක්වලා ඉදිරිපත් කරලා තියෙනවා ඒ විතරක් නෙමේ විවිධ
කාලවකවානුවල දේශපාලඥයෝ මේක කතා කරා. හැබැයි මේකට නෛතික බලයක් දීලා නෛතික හයියක් දීලා භූමිය තුල ස්ථාපිත කරන්න උත්සාහ කරේ නැහැ. මට මතකයි අනුරාධපුරයේ තිබ්බ රැස්වීමේදී ගරු ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා නිලධාරීන් වැඩ කරන්න ඕනේ. මම ඉන්නෙත් මෙතන වැඩ කරන්න. නිලධාර මට වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න වගේම නිලධාරීන්ටත් ගෙදර යන්න වෙනවා. එහෙමනම් මේ නිලධාරීන් චක්‍රරේක රෙගුලාසි වලට නෛතික ප්‍රතිපාදන වලට විතරක් සීමා වෙලා කරන දේවල් මම හිතනවා යථාර්ථවාදීව භූමිය තුල හරියටම හඳුනාගෙන ගමනක් යන්න හොඳ අවස්ථාවක් මේක. මේ ජනසභා සංකල්පය අපි කොහොම හරි පක්ෂපාත ભેද නැතුව කවුරු කොහොම කිව්වත් මේක සාර්ථක කරගන්න අපි සියලු දෙනාම අප කැප වෙලා වැඩ කරමු. මම සියලුම වෘත්තිකයන්ට ආරාධනා කරනවා මේකේ තියෙන වටිනාකම අඳුනගෙන ස්වේච්ඡා සංවිධාන සහ අනුබද්ධ සංවිධාන සහ සියලු වෘත්තිය සංවිධාන මේ දේවල් හරියට ගලලා අපේ රටේ මුදල් අපිට ඉතිරි කරලා මේ සංවර්ධනයේ ගමන් මඟ ලෝකේ අපි යන ඉස්සරහට ශක්තියක් වෙමු කියලා. ප්‍රමිතිය